මේ දවස්සල මොකක්ද මේ පාරිභෝගිකයන් මුහුණ දෙන කීරි සම්බා සහල්වල ප්‍රශ්නය. මේක සව සමය මිනිස්සු මේ හල් හොයනවා එකුලන්ට ඕනේ නමුත් කඩේට ගියාම නෑ එක්ක තියෙනවා රුපියල් 310 කිලෝ එක. මේවගේ ගණන් වලට 260 නම් ඇමතුමා කොහෙවත් නෑ කීරි සම්බා. මම පිළිගන්නවා. මෙලිප මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් මම කෘෂිකර්ම ඇමතුමා. මට පුළුවන් නිෂ්පාදනය. ඇත්ත. ඒක හරි. මම මගේ යුතුකම මං නෝඩුව කරලා තියෙනවා. ගොවි ජනතාවත් එයාගේ යුතුකම මේ ආකාරයෙන් මිශ්‍ර කරලා තියෙනවා. හොඳ නිෂ්පාදනයක්. ඉරි සම්බත් මෙට්‍රික්ටොන් 105කට වඩා තියෙනවා මං හිතන්නේ. ඔව්. අසල්. ඒ 105ක් විතර තියෙනවා. අපි හාල් මෙට්‍රික්ටොන් 200කට වැඩිය වැඩිපුර තියෙනවා අපේ රටේ. නමුත් අවාසනාවට අපි සතුව සංචිතයක් නෑ. එතන තමයි තියෙන ප්‍රශ්න. මම මේක දිගින් දිගටම කිව්වා වීයලේ මණ්ඩලයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා තිබුණා නම් අපිට අඩු ගානේ බිලියන් 3-4ක්වත් තිබුණා නම් අපි ළඟ සංචිතයක් තිබුණා අපි එළියට දානකොට මේක ප්‍රශ්නේ විසඳෙනවනේ. එහෙම තමයි සාමාන්‍ය වීයලේ මණ්ඩලයේ පිහිටවල තියෙන. නමුත් අපිට වීයලේ මණ්ඩලයට මුදල් ලබා ගන්න බැරි වුණා. මේකට මම දොසක් කියන්න පුළුවන් කමක් නැහැ. රටේ තියෙන තත්ත්වෙත් එක්ක මහ භාණ්ඩාගාරයට අපිට මුදල් දෙන්න පුළුවන් ශක්තියක් තිබුණේ නැහැ. බැංකුවලත් තිබුණු තත්ත්වය ඒක තමයි. ඉතින් බැංකුවලින් බැලුවම අපේ වීයලේ මණ්ඩලයේ බැංකුවලට ගොඩාක් ණයකුත් තියෙනවා පරණ. එතකොට ගෝ වීයලේ මණ්ඩලයේ ණයක් තියෙනවා සතුස හරහා ඒ වගේම ණයක්. ඉතින් මේ ප්‍රශ්න නිසා අපිට වී සංචිතයක් ලොකුවට හදා ගන්න බැරුණා. බොහොම පොඩි ප්‍රමාණයක් අපි ළඟ තියෙනවා. ඒ ටිකක් දැන් අපි කොටලා එවනවා. ඉතින් නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. එතකොට දැන් මේ වී සංචිතය තියෙන්නේ ප්‍රධාන මෝල් පහක් ඇතුළු ඊළඟ මෝල් කට්ටියක ළඟත් මේව ස්ටොක් තියෙනවා. ඒක ඔබ සඳහන් කරන කීරි සම්බද? කීරි සම්බයි. අනිත් ඔක්කොමගේ හාල් එහෙම තමයි තියෙන්නේ. මොකද අපි ළඟ තොගයක් නැත්තම් ඊළඟ ටික තියෙන්නේ ප්‍රධාන මෝල් පහ. තුනක් කියලානේ අපි කිව්වේ. තුනනේ පහකම තියෙනවා දැන් අපිට ලැබෙන තොරතුරු අනුව. ඊට අමතරව තව අනිත් මෝල් වලත් යම් යම් ප්‍රමාණ තියාගෙන ඉන්නේ. ඒ නිසා ඒ අය බලන්නේ දැන් 260යි කීරි සම්බවල මිල. දැන් දෙන්නේ හොර පාරෙන් තමයි මේ හාල් නිකුත් කිරීම කරන්නේ. 259ට විතර බිල දාලා කඩකාරයන්ගෙන් ගන්නවා 295 300 වගේ ගන්න. ඒගොල්ලත් ජනල් එතකොට තවත් ලාභයක් තියාගෙන තමයි විකුණන්නේ. හැබැයි ඔබ කියන එක ඇත්ත. මටත් මේ මිනිස්සු එක්ක කතා කරලා කියන්නේ දානෙට කීරි සම්බ ටිකක් ගන්න තැනක් හොයනවා. සාමාන්‍යයෙන් ඕන නිතින් එහෙම අපිට කට්ටියට කියන්න පුළුවන් සමහර විශේෂඥයෝ කියනවා කීරි සම්බ නැති වුණාම සම්බතියේ සම්බ නැති වුණාම කැකුළු හාල් වලින් මේ ෆ්‍රයිඩ් රයිස් දාන්නත් පුළුවන් එහෙම කියල. මට තියෙන ප්‍රශ්නේ මම කීරි සම්බ කන කෙනෙක් නෙමෙයි. සමහර අය පුරුදු වෙච්ච කට්ටිය ඉන්නවා. තවත් කට්ටියද මගුල් ගෙදරට දාහනේ ගෙදරට ඕන කට්ටිය. ඊළඟට උත්සව කාලයෙන් සංචාරක ව්‍යාපාරටත් මේක ඕන වෙනවා. ඒ නිසා මේක ප්‍රශ්නයක්. මේගොල්ලන්ගේ හාල් තොග එළියට දාන්නේ නැහැ. මේගොල්ල දිගින් දිගට මිල්ලීම් කරන මේක 300ට විතර ගෙන්න කියලා. උපරිම සිල්ලර. 260ට දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ වෙළඳාමතුමා ඉල්ලීමක් කරලා සහල් ගේන්න. මේකට වෙන කරන්න විකල්පයක් නැහැනේ. රටින් හාල් ගෙනල්ලා කීරි සම්බාවලට සම්බාවලට සමාන සහල් වර්ගයක් මම ඉතින් පුණ්‍ය සම්බ කියන එක ගේන්නේ. ඒක ගෙනල්ලා සාමාන්‍ය මිලකට දෙන්න කියන යෝජනාව ඉදිරිපත්. ඒක ඇත්තටම ඉදිරිපත් වෙලා ගොඩක් දවස් ලොකු ප්‍රමාණයකින් ගේන්නේ. මම දිගටම කෘෂිකර්ම ඇමතිවරයා විදියට මට එකඟ වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මම ඒකට විරුද්ධ වුණා. නමුත් අවසාන මොහොතේ මට සිද්ධ වුණා ඒකට යම් අවසරයක් ලබා දෙන්න සීමිත ප්‍රමාණයකට. මොකද ඒකට හේතුව තමයි දැන් පාවිච්චි කරන අයට මේක නැති වුණත් ප්‍රශ්නයක්. එහෙසා අපි අවසරය දුන්නේ ගේන එක රාජ්‍ය ආයතනයක් වන ස්ටීසි එක හරහා ආනයනය කරන්නත් විකිණීම සතොස සමුපකාර සහ සුපිරි වෙළඳ සල් ජාලය හරහා පමණක් විකිණීම කරන්න. උර මේක පෞද්ගලික අංශයට ගෙනල්ලා ගොඩ ගහ ගන්න පුළුවන් කමක් නැහැ. නියාමනයක් සහිතව ඒ කටයුතු කරන්න තමයි තීන්දුව කරේ. ඒ නිසා මම දැන් ලබන සතිය වෙනකොට යම් ප්‍රමාණයක් එයි. නමුත් මම ඇත්තටම මේක වුණත් කනගාටුයි. පොඩි ප්‍රමාණයක් අපේ අවශ්‍යතාවයන් බැලුවොත් මම කනගාටු වෙනවා. අපේ මෙච්චර නිෂ්පාදනයක් තියාගෙන අපිට මේ ඩොලර් ටිකක් හරි වැය කරන්න වීම පිළිබඳව.